ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබිච්ච ආසියා කුසලන අවසන් තරඟේ පාවා දුන්නද මේක බොහෝ දිනක ඊයේ දවසේ මගෙන් අහපු ප්‍රශ්නේ ඉතින් ඒ නිසා තමයි විදු කල්පනා කළේ මේ වීඩියෝ එක ක්‍රික් වීලොග් සහ විදු YouTube නාලිකාවලින් ඔබ වෙතට අරගෙන එන්න මේක ඉවර වෙනකල් බලලා ඔයාලගේ අදහස පල්ලෙහැයින් කමෙන්ට් එකක් දාන්න මුලින්ම කියන්න තියෙන්නේ මේ තරඟේ පාවා දුන්නා කියලා කියන්න මොනවා හරි අපිට පොයින්ට් එකක් තියෙන්න ඕනේ පිළිගත හැකි සාක්ෂි ටිකක් තියෙන්න ඕනේ. ඉතින් ඔබටවත් මටවත් තීරණය කරන්න බෑ තරඟේ පාවා දුන්නද නැද්ද කියලා. හැබැයි මේ සමාජයේ මතුවෙන කතාබහ දිහා සමාජයේ මතුවෙන විවිධ පොයින්ට්ස් දිහා අපිට බලන්න පුළුවන් ඇන්ගල් එකක් තියෙනවා අපිට දකින්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ ගැන පොයින්ට්ස් ටිකක් විදු ඔබට මේ වීඩියෝ එකෙන් දෙන්නම්. ඉතින් ඒ පොයින්ට්ස් අනුව ඔබ තීරණය කරන්න මේ සමාජයේ කතා වෙන දේවල් හරිද වැරදිද මේවායේ ඇත්ත නැත්ත මොකද්ද මෙතන වෙන්නේ කියන එක පිළිබඳව තීරණයක් ගන්න එක ඔබට බාරයි. තරඟය පිළිබඳව කතා වෙන දේවල් අතරේ ප්‍රධානම පොයින්ට් එකක් තමයි ටොස් එක දිනලා බැට් කළේ ඇයි කියන එක. ඉතින් මේ තරඟාවලිය පුරාම තරඟ නරඹපු කෙනෙක් නම් මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහන එකක් නැහැ. මොකද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ ක්‍රීඩා කරපු අවසන් තරඟයට කලින් ක්‍රීඩා කරපු තරඟ පහෙන් තරඟ හතරක්ම පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. ඒ වගේම තමයි දැන් බොහෝ දෙනෙක් මේ ප්‍රේමදාස ක්‍රීඩාංගණේ අතීත තරඟ වාර්තා ගැන කතා කරනවා. හැබැයි ඒ බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ LPL තරඟාවලියට කලින් තිබුණා යවුන් නැගියන ආසියා කුසලාන තරගාවලිය මේ තරගාවලියට කලින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තනතිරුව සම්පූර්ණයෙන් ආපහු සකස් කළා. මේ සකස් කිරීමෙන් පස්සේ තනතිරුවේ හැසිරීම කලින්ට වැඩිය සෑහෙන වෙනස් වෙලා තියෙනවා. මේක අපි LPL තරගාවලිය තුලදී දැක්කා. ඒ වගේම එමජින් ඒෂියා කප් එකේදීත් පැහැදිලිවම දැක ගන්න හැකියාවක් ලැබුණා. ඒ අනුව මේ තනතිරුව වල හැසිරීම පිළිබඳව අපිට පූර්ව නිගමනයකට එන්න හැකියාවක් ලැබුණේ නැහැ කලින් දත්තත් එක්ක සංසන්දනය කරලා. ඉතින් මෙතනදී මේ තනතිරුව අලුත්ම තනතිරුවක්. මොකද අංක 6 තනතිරුවේ තමයි අවසන් මහා තරඟයේ ක්‍රීඩා කළේ. මේ තනතිරුවේ මීට කලින් තරඟ ක්‍රීඩා කළේ නැහැ. ඉතින් අපි දැකපු දෙයක් තමයි මේ තරඟාවලිය පුරාම දිවා කාලයේදී පන්දුවට පහර දීම සාපේක්ෂව ලේසි වුණා. ඒ වගේම රාත්‍රී කාලයේදී වැඩි දෝලනයක් තිබුණා. ඒ වගේම වැඩි දඟ කැවීමක් තිබුණා. පන්දු යවන්නන්ට යම් සහයෝගයක් තනතිරුවේ තිබුණා. ඉතින් මේ නිසා ඕනෑම කණ්ඩායමක නායකයෙක් කාසිය වාසිය දෙනවා නම් පළවෙනියට පන්දුවට පහර දීම තමයි තීරණය කරන්නේ. ඒක රෝහිත් ශර්මත් මේ තරඟයේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය උරගා බැලීමෙන් පස්සේ රෝහිත් උත් සඳහන් කරපු දේ තමයි මම කාසිය වාසිය දෙන්න නම් මම මුලින් පන්දුවට පහර දෙනවා කියන කාරණේ. ඊළඟට තවත් මතුවෙන කාරණයක් තමයි මෙන්න මේ ඕවර්කාස්ට් කන්ඩිෂන් එක. වැසිබර කාලගුණයක් තිබ්බා, වැහි වලාකුළු තිබ්බා, වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. මේ වගේ වටපිටාවකදී ඇයි පන්දුව දෝලණය වෙනවා කියන එක පොදුවේ දන්න කාරණයක්. ඇයි එහෙනම් පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කළේ කියලා. මෙතනදී පොයින්ට්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පාකිස්තානයේ සහ ඉන්දියාව අතර තරඟයේ පැවැත්ුණේ අවසන් මහා තරඟයේ පැවැත්වෙච්ච තනතිරුවට යාබද තනතිරුව, ඒ කියන්නේ අංක 5 තනතිරුවේ. මෙතනදිත් මේ වගේම ඕවර්කාස්ට් කන්ඩිෂන් එකක් තිබුණා. වැසිබර කාලගුණයක් තිබිච්ච නිසා බාබර් අසම් කාසිය වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කළා. ඒක අපි පවා මේ තරඟයේ නරඹද්දී අපි හිතුවේ ඉතාම හොඳ තීරණයක්. ඔවුන්ගේ ඉන්න වේග පන්දු යවන්නන් 3 දෙනා ෂහින් ෂා, හැරිස් රෞෆ් සහ නසීම් ෂා එක්ක ඉන්දිය කණ්ඩායමට පිටි උස්සන්නවත් බැරි වෙයි කියලා. හැබැයි සම්පූර්ණයෙන් වෙනස් විදියට තමයි තනතිරුව හැසිරුනේ. ලකුණු 356ක් ඉන්දිය කණ්ඩායම ලබා ගත්තා. පාකිස්තානය මේ තරඟෙන් අන්ත පරාජයකට ලකුණා. ඉතින් මෙන්න මේ සාධක සලකා බැලීමෙන් තමයි කාසි වාසිය දෙන්නට පස්සේ පළමුවෙන් පන්දුවට පහර දෙනවද නැද්ද කියන එක කණ්ඩායමක් තීරණය කරන්නේ. ඒ වගේම මේක නායකයාගේ තනි තීරණයක් නෙවෙයි. තරඟයට කලින් කණ්ඩායම එකතු වෙලා පුහුණුකරුවන් එකතු වෙලා මේ ගන්න සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට ගන්න සාමූහික තීරණයක්. අනිත් කාරණේ තමයි මෙන්න මේ වැස්සක් වැස්සා ඇයි වැස්සෙන් පස්සේ මුලින් බැට් කරන්න තීරණය කළ කියලා අහන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කාසිය වාසිය උරගා බැලුවේ හවස 2:30ට, හවස 2:50ට තමයි වර්ෂාව ඇදහැළුනේ. ඒ කියන්නේ කාසිය වාසිය උරගා බලලා විනාඩි 20කට පස්සේ තමයි වැස්ස වැටුනේ. ඉතින් ඕක ටීවී එකෙන් බලපු හරි, එහෙම නැත්නම් මේ එදාම අවසන් මහා තරඟයේ බලපු හැට හරි ලොකු අවබෝධයක් නැහැ. මොකද ටීවී එකේ මේ වර්ෂාව ඇද වැටෙනවා පෙන්නලා ඊට පස්සේ තමයි කාසිය වාසිය උරගා බැලීම පෙන්වන්නේ. ඉතින් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් අම්මෝ මෙච්චර වැහැලා තියෙද්දි තමයි මේගොල්ලෝ මේ ටොස් දිනලා බැට් කරලා වැඩේ නාගත්තේ කියලා. ඉතින් ඔන්නෝක තමයි කාසිය වාසිය සම්බන්ධයෙන් විදු දකින විදිහ. මේ තරගාවලියේම අනිත් තරඟවලට අවධානය යොමු කළොත් ශ්‍රී ලංකා ඉන්දියා තරඟයේ ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දු යවන්න අවස්ථාව ලැබුණා. ඉන්දියාව ලකුණු 213කට සීමා කළා. හැබැයි රාත්‍රී කාලයේදී පන්දුවට පහර දෙන්න කොච්චර අපහසු වුණාද, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 172කට සීමා වුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක පළමුවෙන් පන්දුවට පහර දීම වාසිදායකයි කියන එක තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ වගේම වැස්සෙන් පස්සේ මේ තනතිරුව හැසිරෙන විදිහ පිළිබඳව අපි තවත් අපිට උදාහරණයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයේ
මේ තරඟයේ පළමුවෙන් පන්දු යවන්නන්ට ඉතාමත්ම හොඳ වටපිටාවක් තිබුණේ. හැබැයි වර්ෂාවෙන් පස්සේ ඔබ දකින්න ඇති ඉෆ්තිකාර් රහමත් සහ මොහමඩ් රිස්වාන් දෙන්න බොහොම පහසුවෙන් ප්‍රතිකරණයේ යෙදුණා. කලින් ඔවුන් සෑහෙන අමාරුවෙන් තමයි පන්දුවට පහර දෙමින් හිටියේ. හැබැයි වැස්සක් ඇද වැටුණාට පස්සේ ඔවුන් හරි ලේසියෙන් ලකුණු රැස් කරන්න ගත්තා. ඒ අනුව තමයි ඔවුන් ලකුණු 252ක් වගේ ලකුණු සංඛ්‍යාවකට යන්න ඉඩකඩ හදාගත්තේ. දෙවෙනි කාරණේ තමයි බොහෝ දෙනෙක් ෂෙයා කරනවා වසීම් අක්‍රම් මේ තරඟේ පාවා දුන්නා කියලා සජීව විස්තර ਵਿਚාරයේදී කිව්වා. ඉතින් වසීම් අක්‍රම් වගේ කෙනෙක් කියනවා කියන්නේ මේක හරියටම හරි දෙයක් කියලා. හැබැයි මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. වසීම් අක්‍රම් මේ කිව්වා කියන කතාවේ වීඩියෝ දර්ශනයක් ඔබ කොහේ හරි දැක්කද? මොකද මේ තරඟවල සිදුවෙන හැම දෙයක් ගැනම වීඩියෝස් අපිත් එක්ක ෂෙයා වෙනවා සෝෂල් මීඩියාවල. හැබැයි මේ වසීම් අක්‍රම් කිව්වා කියන කතාවේ වීඩියෝ එකක් ඔබ කොහේ හරි දැක්කද? එම නැත්තම් සජීවීව මේ කතාව ඇහුවද? ඉතින් මේක අපි දකින්නේ විවිධ අර විවිධ දේවල් වෛරල් කරන්න ෆේක් ඩීටේල්ස් ෂෙයා කරන පේජස් වලින් තමයි අපි මේ කතන්දරේ දකින්නේ. සහ ලංකාවේ ඉවක් බවක් නැතුව හැමදේම ෂෙයා කරන තමන්ගේ රීච් එක වෙනුවෙන් ඕන දෙයක් විකුණන පේජස් වලින් තමයි අපි මේ කතන්දරේ දකින්නේ. එහෙම නැතුව මේක කිසිම වගකිවයුතු නාලිකාවක අපිට දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ නිකමට මෙහෙම හිතන්නකෝ, වසීම් අක්‍රම් වගේ කෙනෙක්, වසීම් අක්‍රම් වගේ ලෝකෙම පිළිගත්ත ක්‍රිකට් ක්‍රීඩකෙක් මේ වගේ ප්‍රකාශයක් කළා නම් ඒක අනිවාර්යෙන්ම ලෝකය පුරා ප්‍රධාන පෙළේ මාධ්‍යවල ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. හැබැයි ඔබ ගිහිල්ලා බලන්න, ලෝකය පුරා එකම ප්‍රවෘත්ති වෙබ් අඩවියකවත් මේ වගේ කතාවක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අර මේ වගේ දේවල් තල්ලත්තට බෙලිගෙඩිය වැටුනහම කලබල වෙලා දුවපු හාව වගේ ෂෙයා කර කර ලෝකෙම පෙරළුණා කියලා දඟලන මිනිසුන්ට ආපහු හිතන්න දෙයක්, ඉතුරු කරන දෙයක්. ඒ වගේම මේ Facebook එකේ විදු දැක්ක ඇන්ඩ්‍රූ සයිමන්ස් පවා මේ තරඟය පිළිබඳව අදහස් පරල කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ලංකාවේ මේ පේජ් කරන ඇඩ්මින්ලා වෙනම ලෙවල් එකක ඉන්නේ. මොකද ඔවුන් ස්වර්ගයට ගිහිල්ලා පවා ඇන්ඩ්‍රූ සයිමන්ස්ගෙන් මේ තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. තවත් පිරිසක් අහනවා ෆයිනල් එන්න තරම් දක්ෂතාවයේ තිබිච්ච කණ්ඩායම කොහොමද මේ විදිහට ලකුණු 50කට අවුට් වෙන්නේ කියලා. ඉතින් මේක සමහර විට මේ ෆයිනල් මැච් එක විතරක් බලන කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර තමන්ගේ දේශපාලනය ඉහළ දාගන්න, තමන්ගේ ජනප්‍රියතාවය හදාගන්න ඕන වෛරල් වෙන දෙයකට තමන් දන්නවා හෝ නොදන්නවා මොනවා හරි අදහස් ප්‍රකාශ කරලා සමාජයේ වීරයෝ වෙන්න දඟලන පිරිසට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් බලන මිනිස්සුන්ට නම් මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. 2000 පෙප්සි කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයේදී ප්‍රබල ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 54කට සියලුම දෙනා දැවී ගියා කියලා සමහර විට මේ පෝස්ට් ෂෙයා කරන බහුතරය දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේක ෂෙයා කරන ගොඩක් කට්ටිය එතකොට ඉපදිලත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ කට්ටියට මතක තියෙන එකක් මම කියන්නම්, 2017දී ධර්මශාලාවල ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඉන්දිය කණ්ඩායමේ මුල් විකට් 7ම ලකුණු 29කට දැවී ගියා. බලන්න YouTube එකට ගිහිල්ලා කොහොමද ඒ විකට් ටික ගියේ කියලා. ඒ වගේම මෙතනදී ධෝනිගේ තිබ්බ අත්දැකීම් සහ ඔහුගේ තිබිච්ච විශිෂ්ට ප්‍රතිකරණය, ඔහුගේ තිබිච්ච නොසැලෙන අදිශානයත් එක්ක ඔහු ලකුණු 61ක් ගහලා යන්තම් ඉන්දිය කණ්ඩායම ලකුණු 112කට තල්ලු කරගන්න සමත් වුණා. මේක තමයි ඉන්දියාවේදී මුලින්ම පන්දුවට පහර දීලා ගත්ත අඩුම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ. ධෝනි වගේ විශිෂ්ට නායකයෙක් නොහිටින්න එදා ඉන්දිය කණ්ඩායම ලෝක ඉතිහාසයේ අඩුම එක් දින ලකුණු සංඛ්‍යාව සටහන් කරගන්නවට කිසිම සැකයක් නැහැ. දෙවෙනි කාරණේ තමයි මේ වගේ දෝලණය වෙන තනතිරුවක පැයට කිලෝමීටර 140ක් හෝ ඊට වැඩිය වේගයෙන් එන පන්දුවකට මොහොන දෙන්නේ කොහොමද කියලා කියන එක හાર્ඩ් බෝල් ගහලා නැති කෙනෙකුට හිතාගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක ඒගොල්ලෝ අහන සාධාරණ ප්‍රශ්නයක්. ඇයි මේවට ගහගන්න බැරි ක්‍රීඩකයෝ වුණාම කියන කාරණේ. ඉතින් ඇත්තටම අපි ටීවී එකෙන් බලනවා වගේ නෙවෙයි, මේක පිට්ටනිය මැද්දට ගියාම කොයිතරම් පීඩනයක්ද සහ මේ විදිහට බෝලේ මූව් වෙනකොට ඒ ප්‍රතිකරණයේ යෙදෙන කණ්ඩායමට ඒක කොයිතරම් අමාරුද කියන එක පිළිබඳව හොඳම සාක්ෂියක් බලාගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා බැලුවා නම් 2020 තිබිච්ච ඇඩිලේඩ් ටෙස්ට් මැච් එක ඉන්දිය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතරේ ලෝකෙ හැමෝම කතා කරන ප්‍රබල ඉන්දිය කණ්ඩායම ලකුණු 36කට අවුට් වෙනවා ඕවර 21කදී. රහානේ, කෝලි, පුජාර වගේ සුපිරිම ටෙස්ට් බැට්ස්මන්ලා 3 දෙනෙක් ඉන්නකොට ඔවුන් ලකුණු 36කට දැවි යනවා. ඉතින් ඔබට පුළුවන් මේකේ හයිලයිට් එක බලන්න YouTube එකේ තියෙනවා. එතනදී බලන්න පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් බෝල් කරන විදිහ. ඉතින් එතනදී ප්‍රතිකරුවන් පන්දුවට පහර නොදුන්නත් ඔවුන් දැවි යන විදිහ ඔබට බලා ගන්න හැකියාවක් තියෙනවා. අපිට කියන්න පුළුවන් ස්විං එක අඩු වෙනකල් ඕවර 10ක් 15ක් කොහොම හරි අල්ලගෙන ඉන්න තිබුණා කියලා. ඔබ ඒ ටෙස්ට් මැච් එකේ හයිලයිට් එක බැලුවොත් ඔබට තේරෙයි
කොයි තරං අමාරුද ඒ වගේ ස්විං එකක් තියෙනකොට පැයට කිලෝමීටර් 140ට වැඩියෙන් බෝල් කරනකොට පිතිකරුවන්ට මොකද්ද කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කියලා සමහර විට ඔවුන් අවුට් වෙන විදිහ පන්දු යවන්නටවත් පිතිකරුවටවත් දෙන්නටම හිතාගන්න බැරි වෙනවා. හැබැයි මේ විදිහට ලකුණු 36කට අවුට් වෙන ඉන්දියා කණ්ඩායම ඊළඟ තරගයේදී MCG පිටියේදී කම්බැක් එකක් දෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායම MCG පිටියේදී වාර්තාගත විදිහට පරාජය කරලා. ඉතින් ඕක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. ඊළඟට බොහෝ දෙනෙක්ට අමතක වෙන තවත් දේවල් ටිකක් විදු මෙතනදී මතක් කරන්නම්. දකුණු අප්‍රිකාවේදී ලංකාව ලකුණු 43කට අවුට් උනේ ලංකාවේ මෑත කාලීනව බිහිවෙච්ච විශිෂ්ටතම පිතිකරුවන් ටික ඉන්නකොට. ඉතින් ඒ පිතිකරුවම තමයි ඉන්දියාවට එරෙහිව ලකුණු 400ක් ගහන්න සමත් වුනේ. ඊළඟට සමහරු කියන කතාවක් තමයි මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ කියලා. මීට කලින් නොවෙච්ච දේවල් ඕනේ තරම් ලෝකෙ වෙනවා. සචින් ලකුණු 200ක් ගහනකල් කවුරුත් හිතුවේ නැහැ වන්ඩේ මැච් එක පිතිකරුවට ලකුණු 200ක් ගහන්න පුළුවන් කියලා. ඒ වගේම මාලිංග පිටපිට විකට් 4ක් ගන්නකල් ලෝකේ කවුරුවත් හිතුවේ නැහැ පන්දු යවන්නෙක්ට පිටපිට විකට් 4ක් ගන්න පුළුවන්කමක් තියෙයි කියලා. ඉතින් එදා 2007 ලෝක කුසලාන තරඟයේදී දිනන්න ලකුණු 5ක් අවශ්‍ය වෙලා තිබිච්ච මැච් එක ලසිත් මාලිංග පිටපිට විකට් 4ක් අරගෙන කන පිට හැරෙව්වා. යම් හේකින් ඔහුගේ තව එක පන්දුවක් සාර්ථක වුණා නම් මේක ලෝක ඉතිහාසයේ හිතාගන්නම බැරි මැච් එකක් බවට පත් වෙනවා. මොකද ප්‍රබලම පිතිකරුවෝ 5 දෙනෙක් ලකුණු 5ක් දිනන්න ගහන්න තියදී කිසිම ප්‍රෙෂර් එකක් නැති වෙලාවක කොහොමද එහෙම අවුට් වෙන්නේ කියලා. ඉතින් ඕක තමයි ක්‍රිකට් කියලා කියන්නේ. ක්‍රිකට් බලන මිනිස්සු සහ ක්‍රිකට් බලපු මිනිස්සු දන්නවා මේ වගේ අනපේක්ෂිත සිදුවීම් ඕනි තරම් ක්‍රිකට් ලෝකේ වෙලා තියෙනවා කියලා. මේ වගේ සිද්ධි කිව්වොත් දිග ලැයිස්තුවක් අපිට සෑහෙන වෙලාවක් කතා කරන්න පුළුවන් සිදුවීම් ඕනෑ තරම් තියෙනවා මේ ක්‍රිකට් ඉතිහාසයේ ඇතුලේ. මේ ඔබ දකින්නේ ලෝක ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම්. ශ්‍රී ලංකාවත් එක්ක මේ ක්‍රීඩා කරලා තියෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ මෙතෙක් බිහිවෙච්ච හොඳම පිතිකරුවෝ සෙට් එක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අනික මේ මැච් එක ගැහුවේ පට්ට බැටින් ට්‍රැක් එකක් වන SSC ක්‍රීඩා පිටියේ. ඉතින් මේක තමයි ක්‍රිකට් කියලා කියන්නේ. වේග පන්දු යවන්නන්ට දෝලනයක් තියෙන මේ වගේ පිච් එකක මුලින් විකට් 3ක් විතර ගියහම පිතිකරුවෙක්ට එන ෆීල් එක ඒ වගේ පන්දුවකට මුහුණ දීලා නැති කෙනෙක්ට ටිකක් හිතාගන්න අමාරුයි. හැබැයි ඒක පට්ටම ප්‍රෙෂර් එකක්. මොකද මේ වගේ මුලින් විකට් 3ක් ගියහම මේ වගේ තීරණාත්මක තරගයක බෝලේ එහෙට කැපෙනවද මෙහෙට කැපෙනවද කියලා හිතාගන්න බෑ. ඉතින් සමහරු කියනවා මේ බෝලේ ලීව් කරලා යන්න දෙන්න තිබුණා. එහෙම ඕවර් 7ක් 8ක් බැට් කරගත්තා නම් මේක ගොඩ දාගන්න තිබුණා කියලා. ඉතින් ඔබ තරගයේ බැලුවා නම් ඔබ දන්නවා මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රීත් බුම්රා විකට් එක කෙලින් තමයි පන්දු යවුවේ. විකට් එක කෙලින් පන්දු යවමින් තමයි ඔවුන් දෙපසට දෝලණය කළේ. ඉතින් විකට් එක කෙලින් එන පන්දුවක් කොහොමද ලීව් කරන්නේ කියන එක ක්‍රිකට් බලන ක්‍රිකට් ගහපු ක්‍රිකට් බලපු ඕන කෙනෙක්ට තේරෙන දෙයක් කියලා විදු හිතනවා. හැබැයි මේකේ අනිත් පැත්ත තමයි ඒ වගේ අමාරු අවස්ථාවන්වලදී මේක ගොඩ දාන්නේ කොහොමද කියන එක. ඉන්දියා කණ්ඩායම ධර්මශාලාවලදී ලකුණු 29කට විකට් 7ක් වැටෙනකොට ධෝනි අනිත් පැත්තෙන් ගහපු ගේම් එක ගහන්න අපේ කවුරුත් පිතිකරුවන්ට මානසිකව ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් මේක ඉන්දියා කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරනවා කියලා කියනකොට අපි ඔටෝ දාගන්න ප්‍රෙෂර් එකක් තියෙනවා. මේක අපි ඉතිහාසයේ පුරාම දකිනවා සහ ක්‍රීඩකයෝ කතාබහ වෙන දේවල් වලින් අපිට තේරිලා තියෙනවා ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ මොනතරම් ප්‍රෙෂර් එකක් ඔවුන් බලෙන් ඇඟට දාගන්නවද කියන එක. මෙතනදී විදු දකින දේ නම් මේ වගේ තත්වයකදී අපිට බැටින් ඕඩර් එක වෙනස් කරන්න තිබුණා. අපිට විකල්ප පිතිකරුවෙක් ප්‍රමෝද් මදුෂාන් කියන්නේ පිතිකරන හැකියාව තිබුණ ක්‍රීඩකයෙක්, දුෂාන් හේමන්ත කියන්නේ පිතිකරන හැකියාව තියෙන ක්‍රීඩකයෙක්, ඒ වගේම දසුන් ශානක, මේ තුන්දෙනාගෙන් කාට හරි උඩින් ඇවිල්ලා මේ බැටින් ලයින් අප් එක වෙනස් කරලා අර අමාරු ඕවර් ගාන පණිනකන් පන්දු යවන්නන්ට ඇටෑක් කරන්න උත්සාහ කරන්න තිබුණා. මොකද පාරවල් දෙකක් එහෙට මෙහෙට වැදුනා නම් අනිවාර්යෙන්ම පන්දු යවන්නන්ට ඔවුන්ගේ පන්දු යවීමේ රටාව වෙනස් කරන්න සිදු වෙනවා. ඉතින් මේ දේ කරගන්න බැරි වෙච්ච එක අපි අර සිටුේෂන් එක හැන්ඩල් කරපු නැති එක තමයි මේ තරගයේදී විදු දකින්න ප්‍රශ්නය. ඔවුන් එල්ල කරපු පීඩනය අපිට ඇබ්සෝබ් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ පීඩනයට ඇටෑක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි ඒ පීඩනේ එහෙම තියෙන්න ඇරියා. අපි ඇටෑක් කරන්න උත්සාහ කරපු නැති එකෙන් ඔවුන්ට ඔවුන්ගේ ප්ලෑන් එකේ දිගටම ස්ටික් වෙලා ඉන්න පුළුවන් වුණා. ඒක නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට සියලු දෙනා දැවී ගියේ විදු දකින විදිහ මේක. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල විකට් ටික ඉක්මනට වැටිච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි මේක. පහුගිය අවුරුදු 2 3 4ක කාලේ ඔබ මැච් බැලුවා නම් ඔබ අනිවාර්යෙන් දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල විකට් 3 4 අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගිය අවස්ථා ඕනි තරම් තියෙනවා. හැබැයි ඒ වගේ වෙලාවල් වල මේ පසුපෙළ පිතිකරුව ඇවිල්ලා මැදපෙළ පිතිකරුව ඇවිල්ලා මේ මැච් ගොඩ දාපු අවස්ථාත් ඕනි තරම් තියෙනවා. හැබැයි එහෙම බැරි වෙච්ච මේ වගේ විරල අවස්ථාවන් සටහන් වෙන්නට පුළුවන්. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. ඕක තමයි සමාජය තුළ මේ දවස්වල මේ මැච් එක ගැන කතා වෙන ප්‍රධාන පොයින්ට්ස් වලට විදු දකින විදිහ සහ විදුවට දෙන්න පුළුවන් උත්තරය. මේ කතාව මම ඉවර කරන්න මට වෙච්ච දෙයකින්. මිනිසුන් තුළ විවිධ විශ්වාසයන් තියෙනවා, විවිධ මතයන් තියෙනවා. දැන් ඔබ දන්නවා
ක්‍රික්විදු වීඩියෝ මාලාවේ පෙරදැක්ම වීඩියෝ එක විදු අවසන් කරන්නේ සාමාන්‍යයෙන් ජයග්‍රහී පසුදැක්මකින් හම්බ වෙමු කියලා. ඉතින් මේකෙදි මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි මේ මේ වීඩියෝ එකේ අන්තිම කොටස මේ ජයග්‍රහී පසුදැක්මකින් හමු වෙමු කියලා කියන කෑල්ල මට ලොකු කන්ෆිඩන්ස් එකකින් කියන්න හැකියාවක් ලැබුණොත් මේක කිසිම වැරදීමක් නැතුව මට එකපාර වන් ටේක් ගන්න හැකියාවක් ලැබුණොත් ඒ තරඟයේ බොහෝ විට ජයග්‍රහණය කරනවා කියන එක මේක අනිවාර්ය සාධකයක් නෙවෙයි මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් මේක. ඉතින් මේ වගේ මට පට්ට කන්ෆිඩන්ට් එකක් ආපු වෙලාවට තමයි මම අර මැච් අතරමැද ඇවිල්ලා Facebook එකේදී ලොකු ටෝක් දෙන්නේ මේක අනිවාර්යෙන් දිනනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒක මගේ තුල තියෙන පුද්ගලික විශ්වාසයක්. ඒක එහෙමම වෙනවා කියලා දෙයක්වත් නැහැ. නමුත් අර බොහෝ අවස්ථාවන් වලදී මේ වගේ දේවල් වෙලා තියෙන නිසා ඒක අපි තුල තියෙන විශ්වාසයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා ලෝකේ ප්‍රකට ක්‍රීඩකයන් තුලත් මේ වගේ අමුතු විශ්වාසයන් තියෙනවා. සමහර වෙලාවන් වලදී තියෙනවා මට මේක වචන පැටලිලා වචන වැරදෙන අවස්ථාවන්. එහෙම වෙලාවට මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙනවා කණ්ඩායම තරඟ පරාජයටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් මේක අර මට ඒ වගේ වෙලා මැච් එකක් පැරදුනහම මට ඒක සමහරට වැඩිපුර දැනෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ අවසන් මහා තරඟයේ වීඩියෝ එක කරද්දි මම ඔය ජයග්‍රාහී පසුදැක්මකින් අපි හමු වෙමු කියන වාක්‍ය කියන්න තියෙද්දි කැමරාව ඔෆ් වෙලා ගියා. හැබැයි කැමරාව ඔෆ් වෙලා ගියේ මෙන්න මේක නිසා. ඔබට පේන ඇති මේ බැටරිය මේක ඉදිමිලා පුපුරලා ගියා. මේ බැටරිය මේ කෑලි දෙක වෙන් වෙලා තියෙනවා. ඉතින් මේක නිසා මට අලුතෙන් බැටරියක් දාලා තමයි ඒ අවසන් කොටස වීඩියෝ කරන්නට සිදු වුණේ. ඉතින් මේක අර අපිට එක එක්කෙනාට මේක දැනෙන විදිහ. මේක මට පුද්ගලික අත්දැකීමක්. ඒක මේ බැටරිය පුපුරපු නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මැච් පරදුනා නෙවෙයි. නමුත් අර අපි තුල තියෙනවා එක එක විශ්වාසයන් අපි මැච් එකක් බලනකොට ඔයාලා තුලත් ඇති ඒ වගේ විශ්වාසයන් ඒවා පල්ලෙහැයින් පොඩි කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් අර මම හිටගෙන හිටියොත් විකට් යන්නේ නැහැ. එහෙම නැත්නම් මම ඉඳගෙන හිටියොත් විකට් යන්නේ නැහැ. මම හෙලවෙන්නතු ඉන්න ඔය වගේ විවිධ විශ්වාසයන් තියෙනවා. ඒ වගේ මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. මම කිව්වේ මේක අර ක්‍රිකට් පිස්සන් තුල තියෙන පොඩි පිස්සුවක් ඇත්තටම. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලට තියෙන දුකම මටත් තියෙනවා. මොකද ක්වොලිෆයර්ස් තරගාවලියේ ඉඳලා ලංකාව ගහන හැම මැච් එකක්ම දිවා රෑ නොබලා නිදි මරාගෙන මැච් එක බලලා මේ මැච් ඇනලයිස් කරලා මේ ප්‍රතිවාදීන් දවා ගන්න විදිහ ගැන ඔයාලත් එක්ක තොරතුරු බෙදාගෙන මේක ලේසි වැඩක් නෙමෙයි මේක අමාරු වැඩක්. ඉතින් ඒ වගේ කට්ටක් කාලා මේ හැම මැච් එකක්ම කරලා ෆයිනල් එකක් මේ විදිහට පරදුනහම ඔයාලට තියෙන දුකට වඩා ලොකු දුකක් මගේ හිතෙත් තියෙනවා. හැබැයි අපි ක්‍රිකට් බලන ක්‍රිකට් දකින මිනිස්සු විදිහට තේරුම් ගන්න ඕනේ දෙය තමයි මේක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ විදිහට අන්තයට බිඳුවට වැටෙන කණ්ඩායමක් ඊළඟ මැච් එකේදී සුපිරිම දක්ෂතා අතරට එන්න පුළුවන්. ලෝක කුසලාන තරගාවලියේ අන්තිම 4 දෙනා අතරට එන්න පුළුවන්. ඒක තමයි ක්‍රිකට් වල ස්වභාවය කියලා කියන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ රටේ මොකක් හරි ටොපික් එකක් උඩට එනකල් බලාගෙන ඉන්නවා මේ රටේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලකයෝ ඒකෙන් Taman කොහොමද වාසියක් ගන්න කියලා. එතකොට ඒ මතයේ උලුප්පලා මේක සමාජයේ ලොකු කතාවක් බවට පත් කරලා Taman වීරයෝ වෙන්න දඟලන පිරිසක් ඉන්නවා. ඉතින් විදු දැක්ක ඊයේ මේ ලංකාවේ ප්‍රධාන මාධ්‍යවල සමහරු වොයිස් කට් දෙනවා. එක්කෙනෙක් කියනවා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරපු එක්තරා සංගමයක සභාපතිවරයෙක් හෝ යම් නිලලක් දරන කෙනෙක් ඔහු සඳහන් කරනවා විනාඩි 19ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනාම දැවී ගියා කියලා. ඉතින් ඒ පුද්ගලයා දන්නේ නැහැ පන්දුවාරයක් යවන්න විනාඩි 4යි තප්පර 24ක කාලයක් යනවා කියලා අඩුම වශයෙන්. ඉතින් එතකොට ওই විනාඩි 19 ඇතුළේ පන්දුවර කීයද යවන්න පුළුවන් කියලා ඔබ ගණන් හදලා බලන්න. ඒ වගේම තවත් සමහරු මම දැක්කා මේක මේ අන්ත දෙකෙන් බෝල් දෙකක් දාලා තියෙනවා. මේක ඇයි මේක ගැන කවුරුත් අවධානයට ලක් කළේ නැත්තේ කියලා සමහරු ප්‍රශ්න කරනවා. ඉතින් එක් දින තරඟයක අන්ත දෙකෙන් පන්දු දෙකක් දානවා කියලත් දන්නේ නැති පිරිසක් තමයි මේ තරඟය පාවා දුන්නා කියලා චෝදනා කරන්නේ. ඉතින් අපිට කියන්න බෑ මේක පාවා දුන්නද නැද්ද කියලා. හැබැයි මේ සමාජයේ මතුවෙන කතාබහට මේ මතුවෙන පොයින්ට්ස් වලට විදුවට ක්‍රිකට් වලින් දෙන්න පුළුවන් පිළිතුරු තමයි විදු මේ දුන්නේ. ඉතින් ඔබ හිතලා බලන්න මේකේ ඇත්තටම මොකද්ද වෙන්න ඇත්තේ. මේක අහම්බයක් වෙන්න පුළුවන්ද නැත්නම් පාවාදීමක් වෙන්න පුළුවන්ද? ඔබට හිතන දේ පල්ලෙහැයින් කමෙන්ට් එකක් දාන්න. විදු හැමදාමත් මේ වීඩියෝ කරන්නේ අර තල්ලත්තට බෙලි ගෙඩිය වැටුණා වගේ කලබල වෙලා දුවන හාවුන්ට නෙමෙයි. දෙයක් හිතලා බලලා තර්කානුකූලව හිතලා බලන්න කැමැති මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට මඟ පෙන්වීමක් ඔවුන්ට දත්ත සපයා දීමක් තමයි විදු කරන්නේ. ඉතින් ඔබේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න.
ක්‍රික් වීලොග්ස් මිස් කරන්න නැතුව බලන්න ක්‍රික් වීලොග්ස් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම සමාජයේ වෙන දේවල් අමුතු අමුතු දේවල් පිළිබඳව විදු YouTube channel එකෙන් කතා කරනවා. හැබැයි ගොඩ දවසකින් කතා කරලා නැහැ. නමුත් ඉදිරියේදී විදු YouTube channel එකටත් විවිධ මාතෘකා ඔස්සේ විදු videos upload කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා එකතු වෙලා ඉන්න විදු එක අතර ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.